අරතුන්වන්සේ පාද නමස්කාර කර වන්දනා කරමි. අද මේ බුද්ධ භාවනා වැඩසටහනට ඇවිත් ඉන්න ආධුනිකයන් බොහෝ පිරිසක් මට අරතුන්වන්සේ ඒ අය වෙනුවෙන් අනුකම්පාවෙන් ලබා දෙන්න කියන ඒ දෙගලන්ට දෙදිනදා ජීවිතේ මේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ සරණ යන්න ඒ දෙන දහම් කරුණු මොනවද යාලට මේ ණය ගන්න දින වලින් මෙදී නිදහස් වෙන්න උල ආරම්භයේ කියා දෙන්න කිව්ව ඔබ වහන්සේ ඉල්ලා සිටිනවා. දැන් මහත්ය වචනෙත් වරද්දගෙන තියෙනවා. දැන් ඔයා කිව්වේ අර බුදු සරණයි ධම් සරණයි සංඝ සරණයි. මේ බුද්ධ දේශනා මෙහෙම ඔය බුදුහාමුදුරුවන්ගේ සරණක් වෙන්න බෑ. ධර්මයේ සරණක් වෙන්නත් බෑ. මේ චර බව නම් කරන්න නම් පුළුවන්. එතකොට බුද්ධ දේශනාවේ තියෙන නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං මරං ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං. මේක මේ මාගදී භාෂාවේ තියෙන ගච්ඡාමි චරණං බුද්ධං ගච්ඡාමි චරණං ධම්මං ගච්ඡාමි චරණං සංඝං. මේ මාගදී භාෂාව මේ පැත්තේ නම් මේ පැත්තට කියමන ආර්ය භාෂාවක්. දැන් ඕකේ වචන ටික කිව්වහම දැන් තියෙන්නේ ගච්ඡාමි චරණං බුද්ධං. මේක සිංහලෙන් කියනකොට බුද්ධං සරණං ගච්ඡාමි වුණා. අර චර බව සර වුණා. චර කියන්නේ සර කියන්නේ එකයි. සරි සරණවා කියන්නේ චරම තමයි. එතකොට මේ චර කිව්වේ කාමාවචර රූපාවචර අරූපාවචර. මේ තුනම චර. චර කියන්නේ මේ පැවැත්ම දිගින් දිගටම තුන් ලෝකයේ තුල පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ එක්ක කාමාවචර එක්ක රූපාවචර එක්ක අරූපාවචර. එතකොට මේ චර තුනෙන්ම මිදී නිදහස් වෙන්න ඕන. මේ චර බව නිසා පංචස්කන්ධයම උපාදානය කරගන්නවා. තුන් අරප පහළොවයි. එතකොට චර ධර්ම පහළොවකින් මිදී නිදහස් වීම පසළොස් චරණ ධර්ම වලින් මිදී නිදහස් වීම. එතකොට අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි කිවි ගච්ඡාමි චරණං බුද්ධං ගච්ඡාමි චරණං ධම්මං ගච්ඡාමි චරණං සංඝං තුන් සැරයක් කියන්නේ මේ නම ආකාරයකට අපි කියන්නේ අර පළවෙනි ဒုတိယම්පි තတိယම්පි මොකටද මේ චර භවෙන් මිදී නිදහස් වෙන්න අපි යම් දැනුමක් තේරුවා. නමුත් මේකම සිංහලට පරිවර්තනය කරනකොට බුදු සරණයි ධම් සරණයි සංඝ සරණයි පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් බුදු සරණයි ධම් සරණයි සංඝ සරණයි කියලා සිංහලට පරිවර්තනය කළා. ඒ පිරිනිවන් පෑව බුදුහාමුදුරන්ට අපිට දැන් සරණ වෙන්න බෑ. ඒ බුදු ඒ ධර්මය අපි අනුගමනය නොකළොත් අපිට මේ ධර්මයේ සරණ වෙන්නේ නැහැ. මේක සරණ කතාවක් නෙමෙයි. මේක තියෙන්නේ චරණං. මේ චර බව නවත්තන්න. මේ කාමාවචර භවෙන් මිදී නිදහස් වෙන්න, මේ රූපාවචර භවෙන් මිදී නිදහස් වෙන්න, මේ අරූපාවචර භවෙන් මිදී නිදහස් වෙන්නයි බුදුහාමුදුරුවෝ මේ චරණං ධර්ම විග්‍රහ කළේ. එතකොට අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා වැරදියට කිව්වට මේක ගච්ඡාමි චරණං බුද්ධං ගච්ඡාමි චරණං ධම්මං ගච්ඡාමි චරණං සංඝං මේක කණු පිට ගහලා කියනවා. එතකොට මේ බුද්ධාගම කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ වචන ටිකම කණු පිට ගහලා හදාගත්ත ආගමක්. වචන ටික තියෙනවා කණු පිට ගහලා, හැම තැනම කණු පිට ගහලා. ඒක මේ කනපිට ගිහිල්ල අපි තේරුම් අරගෙන ඒක මිදි නිදහස් වුණාම අපි අතාභූත ඥාන දර්ශනයක් ලබනවා. වචන ටික තියෙනවා. හැබැයි තේරුම් ගන්න ඕනේ මේවා මාර්ගදී වචන, මාර්ගදී බුද්ධ භාෂිතේ මේ පැත්තේ නම් මේ පැත්තට කියවූ ශබ්ද සංඥා පමණයි. වචන නෑ, අකුරු නෑ. සිංහල අකුරෙන් මේවා පසුකාලීනව ලිව්වා. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මේක මේ බුදු සරණයි ධම් සරණයි සංඝ සරණයි කියලා කතාවක් එහෙම නැහැ. ඔය දැන් ඔබ හැමදාම පන්සිල් ගන්නකොට අටසිල් ගන්නකොට හෝ සිල් සමාදන් වෙනකොට හෝ
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම මේ කාමාවචර රූපාවචර අරූපාවචර සියලු දෙයින් ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං ගච්ඡාමි සරණං සංඝං තේරුම් ගන්න ඒ අනුව චර භවෙන් මිදී නිදහස් වීමයි.